ගවර්මන්ට් බිස්නස් කියන එක අපි දැන් අපි නැවැත්තුවේ G2B එක ඊට පස්සේ අද කතා කරන්න තියෙන්නේ රජයක් විසින් සේවකයන්ට ලබා දෙන සේවා සම්බන්ධයෙන් ඊ රාජ්‍ය කියන කොටස යටතේ අන්තිම එක රජයේ විසින් සේවකයන්ට government to employees G2E G2E එක කරලා තියෙනවා නම් chat එකට දාන්න message එක ගියේ ඉරිද ये रिदा करला ना है ये रिदा करें ना है अदर लिपो या आइडिया दवश ना है दागन ना अनुमान चुका हुआ अभी दें इस्लाम का ताकरा राज्य अक्विसिन काट दे अभी इस्लाम का ताकरा राज्य अक्विसिन पुरवेसी अंडर गवर्नमेंट टू सिटिजन इड पसे का ताकरा राज्य अक्विसिन व्यापार वर्ल्ड गवर्नमेंट टू बिजनेस इड पसे का ताकरा राज्य अक्विसिन वेनाथ राज्य वर्ल्ड अदे के अवसान कर सकते राज्य अक्विसिन सेवा के अंडर जी टू ई Government to employee. G to E. Government to employee. G to E. Government to employee. Rajay Visin. සේවකයන්ට අවසාන එක රජය විසින් සේවකයන්ට government to employee රජය විසින් සේවකයන්ට රජය විසින් සේවකයන්ට लियान उते तरुवक दाला राज्याक्विसिन सेवके अंटे लबादिना सेवा राज्याक्विसिन सेवके अंटे लबादिना सेवा ලබා දෙන සේවා පහතින් දැක්වේ රජයක් විසින් සේවකයන්ට ලබා දෙන සේවා පහතින් දැක්වේ දැන් පුතේ මේ රජයේ වෙනම සේවකයෝ පිරිසක් ඉන්නවනේ අපි එයාට කියනවා රාජ්‍ය සේවකයෝ හරිද එතකොට දැන් පුතාලගේ අම්මලා තාත්තලාත් රජයේ ජොබ් එකක් කරනවා නම් දන්නවා මේ රාජ්‍ය සේවකයෝ සඳහා සාමාන්‍ය පෞද්ගලික අංශයට වැඩිය වැඩි වරප්‍රසාද ටිකක් තියෙනවා ඇත්තරම දැන් වරප්‍රසාද කියලා ගත්තාම පෞද්ගලික අංශය හැබැයි දැන් ඒහා සමානව තියෙනවා දැන් රජයේ සමහර අමාත්‍යාංශවල විශ්‍රාම වැටුපක් දෙනවා ඒ කියන්නේ ඒ අවුරුදු 55න් හරි 60න් හරි ඒ නිසි වයසේ සේවාව සම්පූර්ණ කරලා ගියාට පස්සේ පෙන්ෂන් එකක් දැන් ෆෝසස් වගේ ගියොත් එහෙම අවුරුදු 20 සම්පූර්ණ කරපු ගමන් පෙන්ෂන් ගිය හැකි දැන් ලෝක කෙනෙක් අවුරුදු 20න් ගියා කියලා එතකොට අවුරුදු 40න් පෙන්ෂන් ලැබිලා වෙන වැඩක් කරගන්නත් පුළුවන් කැමති නම් දික් කරගන්නත් පුළුවන් ඒ සේවා කාලය. එතකොට විශ්‍රාම වැටුපක් හම්බෙනවා. ඊට පස්සේ ඔය සමහර අමාත්‍යාංශවල තියෙනවා පුතේ සමහර ඒ දෙපාර්තමේන්තු වල අර EPF VTM සිස්ටම් එකක් හම්බෙන්නේ. EPF VTF. ඒ කියන්නේ මේක පෞද්ගලික අංශයක් තියෙනවා. අපි මාසිකව දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් රජයේ රස්සාවක් තමයි හොඳ බෑ. පෙන්ෂන් එකක් තියෙනවා කියලා නෑ එහෙම එකක් නෑ. හරිද? අපිට පුතේ EPF සහ ETF කියන එකෙන් හැම පෞද්ගලික අංශයෙම දැන් මේක දෙනවා එයා කරන්නේ ඔයාගේ වැටුපෙන් කොටසක් සහ දැන් හිතන්නකෝ මම වැඩ කරනවා යම් කිසි රැකියා ස්ථානයක එතකොට මගේ මාසික වැටුප රුපියල් 20000යි නම් මගේ මාසික වැටුප රුපියල් 20000යි නම් පුතේ මේ වැටුපෙන් මුදල් ප්‍රමාණයක් අඩු කරලා වෙනම ගිණුමකට දානවා සහ
මම වැඩ කරන තැනේ අයිතිකාරයා එයාගේ අතිනිදාලා තව මුදල් ප්‍රමාණයක් මගේ account එකට දානවා. පුතේ ඔයා විශ්වාස කරන්න සමහර අපේ ඔය විදායක ශ්‍රේණිය එමන් නැත්තම් ඔය උපාධි අරගෙන රැකියා මට්ටමේ ඉන්නේ executive level එකේ කට්ටියගේ EPF එක ETF එක පුතේ සමහර අයගේ ලක්ෂ 500ක් පයින්ව pension යනකොට ලක්ෂ 500ක් පයින්ව pension යනකොට සාමාන්‍ය pension එකක් එච්චර ලොකු ගාණක් හම්බෙන්නේ නැහනේ සාමාන්‍ය basic එකකින් භාගයක්ද කොහෙද හම්බෙන්නේ නමුත් පුතේ මේ මේ ක්‍රම වේදයට ලොකු මුදලක් හම්බෙනවා දැන් හිතන්නකෝ ලක්ෂ 500ක් අපි ලක්ෂ 500ක් ඕනේ නැහැ ලක්ෂ 100ක් අපි බැංකු පොතේ දාගත්ත කියලා හිතන්නකෝ අනිවාර්යයෙන් මාසිකව ලක්ෂයක් වගේ පොලියක් එනවනේ එතකොට මේ පොලියෙන් ජීවත් වෙන්න පුළුවන් ගොඩක් අය පෞද්ගලික අංශයේ වැඩ කරනා එහෙමයි කරන්නේ EPF ඒ කියන්නේ සේවක අර්ථසාධක අරමුදල කියලා කියනවා මේ අර්ථසාධක අරමුදලේ මුදල අරගෙන බැංකුවකට දාලා ඒ පොලියෙන් ජීවත් වෙනවා සමහර කට්ටිය ව්‍යාපාර කරනවා එතකොට මම අර කිව්ව දැන් රාජ්‍ය අංශය හොඳම කියලා එකක් නැහැ හරිද මම නරකයි කියන්නේත් නැහැ දැන් පුතේ රජය සහ පෞද්ගලික කියන අංශ දෙයංශයේම එක හා සමානව වරප්‍රසාද තියෙනවා පොඩි එකක් ගත්තාම දැන් අර රජයේ කට්ටියට අර අඩු පොලියට ලෝන් එහෙම ගන්න පුළුවන් එහෙම එකක් තියෙනවා හොඳයි ලියන්න අංක 1 මෙන්න මේ හතර දාගන්න 1 2 3 4 විනාඩියක් දෙන්න ඉක්මන් කරමු මේ හතර දාගන්න
හොඳයි. ආ. එතකොට පොතේ ආකෘති පත්‍ර කියලා කියන්නේ ආකෘති පත්‍ර කියලා කියන්නේ ඔය රැකියාව වලට ආයතන කරනකොට ෆෝම් තියෙන්නේ ඒවා. ඊට පස්සේ රජයේ විසින් ගැසට් චත්‍රලේඛ ඒ කියන්නේ පාර්ලිමේන්තුව සම්මත කරලා එවන ලද ලේඛන ඒවා සීලම දේවල් මේ රජයේ සේවකයන්ට නැත්නම් රජයට අලුතින් සේවය කිරීමට පැමිණෙන්න ඉන්න අයට එයාලා ලබා දෙනවා. සහ රාජ්‍ය සේවකයන් සඳහා විශේෂිත අඩු පොලි අනුපාතයක් යටතේ සහන ණය ක්‍රමයක් තියෙනවා. ඒ පිළිබඳව විස්තර ලබා දෙනවා. දැන් අපි ඊගාවට කතා කරනවා. අපි ඊගාවට කතා කරනවා. අධ්‍යාපන ශාස්ත්‍රය තුළ කොහොමද තොරතුරු හා සංවේදන තාක්ෂණය භාවිතා කරන්න කියලා. හිතාගන්න මාතෘකාවක්. අධ්‍යාපන ශාස්ත්‍රය තුළ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ යෙදුම්. ඊ රාජ්‍ය මෙතනින් ඉවරයි. අධ්‍යාපන ශාස්ත්‍රය තුළ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ යෙදුම්. අධ්‍යාපන ශාස්ත්‍රය තුළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ යෙදුම්. අධ්‍යාපන ශාස්ත්‍රය තුළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ යෙදුම්. ලියන්න පුතේ තරවක් දාලා අධ්‍යාපන ශාස්ත්‍රයේ අධ්‍යාපන ශාස්ත්‍රයේදී අධ්‍යාපන ශාස්ත්‍රයේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණය අධ්‍යාපන ශාස්ත්‍රයේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණය අධ්‍යාපන ශාස්ත්‍රයේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදා ගන්නා ආකාරය පහතින් දැක්වේ. යොදා ගන්නා ආකාරය පහතින් දැක්වේ. හොඳයි අපිට අපිට පුළුවන් මේ පන්ති කාමරය තුල පරීක්ෂණ සහිත වීඩියෝ දර්ශන පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ අන්තර්ජාලයෙන් කරුණු හොයලා ඉදිරිපත් කරන්න පුළුවන්. ඊගාට ඕනම රූපයක් එවෙලෙම පෙන්වන්න පුළුවන් අන්තර්ජාලය ඔස්සේ. ඒ වගේම දැන් ඉස්සරහා සාමාන්‍යයෙන් පාඩම් කරනවා කියන්නේ ලොකු පොත් ගොඩක්. නමුත් අද එහෙම නැහැ පුතේ. අද එක ටැබ් එකක් නැත්නම් එක ලැප්ටොප් එකක් තුලේ සියලුම දේවල් අන්තර්ගත කරන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ දියුණුවක් අපි අත්කරගෙන තියෙනවා. සහ අපි කිසිසේත් හිතුවේ නැහැ මේ ආකාරයට දුරස් වෙලා ඔන්ලයින් උගන්වන්න සහ ඉගැන්වීම් කරන්න වෙයි කියලා. නමුත් ඒ මට්ටමටත් අපි ආවා. නමුත් අපි හිතුවටත් වැඩිය මේ ක්‍රමය අතිසාර්ථක වුණා. ළමුන් 100ට 100 දෙනෙක් නොසිටියත් 100ට 50ක් පමණ මේකට සහභාගී වෙලා ඉන්නවා. සහ අනෙක් කාරණේ මැයි වෙනකම් පන්ති ආරම්භයේ විශ්වාස කරන්න එපා.
විශ්වාසනීය ආරංචි මාර්ග අනුව තියෙන්නේ. දැන් අර වෛරස් එක අලුත් ප්‍රභේදය ඇවිල්ලා නිසා දැන් ඉස්කෝල මාසයක් පස්සට දැම්මා. දැන් කොහොමටත් මාසෙන් මාස කෝක පස්සට යනවනේ. එතකොට මේ වෙනකන් අපිට පන්ති ආරම්භ කරන්න වෙන්නේ නැහැ. එතකොට ඔයාලා පන්ති ඇඟිත ගොඩක් අය හිතන්නේ ලබන මාසෙ පටන් ගන්න කියලා ලබන මාසෙ පටන් ගන්න වෙන්නේ නැහැ. එතකොට එහෙම ඉන්න බලාගෙන කවුරු හරි කෙනෙක් ඉන්නවනම් වහා මෙයාව දැනුවත් කරන්න. මොකද එහෙම වුණොත් එහෙම වෙන්නේ මේ 2021 මාර්තු විභාගෙ ලියන කට්ටියට වෙච්ච දේ. ඇයි මාර්තුනේ ළමයි හිටියේ අපිට දැන් මාර්තු විභාගෙ තියෙන එකෙන්ද අනිවාර්යෙන් පන්ති පටන් ගනි. ඒ නිසා ඔන්ලයින් පන්ති වලට යන්න ඕනේ නැහැ කියලා. නමුත් දැන් එයාලා නොසිතුව ලෙස හිර වෙලා ඉන්නවා. ඇයි එක විෂයක් නෙමෙයි විෂය 9ක් තියෙනවා. බහුතරයක් දෙනා මේ වෙනකොට විභාගෙ අතහැරලා තියෙන්නේ. 2020 ඒ ලෙවල් කරපු කට්ටියත් එහෙමයි අන්තිම වෙද්දී විභාගය අතහැරලා දැම්මා. සාමාන්‍ය පෙළ තියෙන ළමයිනුත් ඔහේ ලියන්නන් වාගේ තමයි දැන් ලියන්නේ. බහුතරයක් දෙනා. ඒ නිසා ඒ වෙච්ච දේ ඔයාලට වෙන්න තියන්න එපා. දිනපතා ඒ නිසි වේලාවට හැම පන්තියකටම සහභාගී වෙන්න. මොකද මේකේ අවසානයක් පේන තෙක් මානක නැහැ තාම. ඒ නිසා හරි අපි දැන් කතා කරමු පුතේ පන්ති කාමරය තුළ කොහොමද තොරතුරු හා සංවේදක තාක්ෂණය යොදාගන්නේ කියලා. ලියන්න රෝම ඉලක්කම් අංක 1 පන්ති කාමරය තුළ අධ්‍යාපන ශාස්ත්‍රය යටතේ පන්ති කාමරය තුළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය පන්ති කාමරය තුළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය තාක්ෂණය භාවිතා කරන ආකාරය පන්ති කාමරය තුළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කරන ආකාරය පහතින් දැක්වේ. හෙට පාන්දර පන්තියේ තියෙන පොතේ සියලු දෙනාම එන්න. හෙට පාන්දර 4:30ට පහතින් දැක්වේ. අනිත් එක මේක වඩාත් අසාධාරණයි කියලා කියන්නේ බස්නාහිර හැර අනිත් පළාත් සියලුම වල පාසල් ව්‍යුක්තයි. එතකොට අනිත් පළාත් වල ලියන දරුවටත් එන්නේ එකම පේපර් එක. බස්නාහිර පළාත් ළමයට එන්නේත් එකම පේපර් එක. එතකොට අසාධාරණයක් ඉතින් තියෙනවා. නමුත් කරන්න දෙයක් නැත. පහතින් දැක්කේ. අපි පන්ති කාමරය තුළ අපි කොහොමද මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදාගන්නේ? අපිට පුළුවන් අපේ ප්‍රසන්ටේෂන් හදනවා කියලා කියන්නේ. ප්‍රසන්ටේෂන් හදලා උගන්වන්න. දැන් ගොඩක් සමහර ගුරුවරු මොකද කරන්නේ මේ ඔන්ලයින් ක්‍රමවේදයේදී ප්‍රසන්ටේෂන් එකක් හදාගෙන ඒ ප්‍රසන්ටේෂන් එක ස්ක්‍රීන් ෂෙයා ඔස්සේ ඔබට පෙන්වමින් උගන්වනවා. නමුත් ඒක ඉතාමත් කම්මැලිදායකයි කියලා මට හිතෙනවා. මොකද ඒ විදිහට උගන්නපුවාම අර අපි මේ විදිහට කියන එක ඔලුවට යන්නේ නැහැ. අපි කැමරාව ඉස්සරහට අවිලා බෝඩ් එකේ ලියලා ඒ විදිහට කරන එක ඒ යන ගැම්මෙන් අර විදිහට එන්නේ නැහැ. දැන් මම කරන්නේ හැම එකක්ම පාවිච්චි කරනවා. මෙහෙමත් කරනවා, ප්‍රසන්ටේෂන් එකක් ෂෙයා කරනවා, ඔක්කොම කරනවා. ඔන්ලයින් උගන්නන එකත් එහෙමයි. දැන් සමහර කට්ටියට සමහර ප්‍රදේශවලට 100%ක් සිග්නල් නැහැ. සමහර දාට මම කියන එක කැඩි කැඩි ඇහෙන්නත් පුළුවන්. සමහර දාට එකපාරට ඩිස්කනෙක්ට් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔන්ලයින් එකට අමතරව තව රිපීට් එකකුත් යනවා. එතකොට මේ තියෙන හැම ක්‍රමවේදයකින්ම වඩාත් සුදුසුම ක්‍රමවේද ටික තමයි වට දීලා තියෙන්නේ. එතකොට කිසිම කෙනෙක්ට නිදහසට හේතු කියන්න බෑ. මට ඒ වෙලාව වෙන පන්තියක් එහෙම නැහැ. වෙන පන්තියක් නම් රිපීට් ලින්ක් එකෙන් බලන්න පුළුවන්. පැහැදිලිනේ? හොඳයි. ලියන්න පුතේ අංක 1 ප්‍රසන්ටේෂන් නිර්මාණය කර ප්‍රසන්ටේෂන් PRESENTATION අපි ඒකට කියනවා පොතේ
සමර්පණ කියලා සිංහලෙන් සමර්පණ ප්‍රසන්ටේෂන් නිර්මාණය කර ප්‍රසන්ටේෂන් නිර්මාණය කර අධ්‍යාපන කටයුතු සිදු කළ හැකි වීම මේ ප්‍රසන්ටේෂන් නිර්මාණය කර එමගින් අධ්‍යාපන කටයුතු සිදු කළ හැකි වීම ප්‍රසන්ටේෂන් නිර්මාණය කර එමගින් අධ්‍යාපන කටයුතු සිදු කළ හැකි වීම අධ්‍යාපන කටයුතු සිදු කළ හැකි වීම Irwasa kute apida puluan samahara lata vivida pareekshana sahita video obata pennanna puluwan ekenne panti kamarayak thula karanna beri avadanam mattame pareekshana apida puluwan arakshita vidyagareka karala e video darshana pennanna udaharanayak widiyata wata oy peedane gana ugannanakota wata oy bomba gana th ugannanawa etakota apida bæne panti athulda bombayak genalla මෙන්න ළමයි බෝම්බයක් තියෙනවා මේක මේ විදිහට ඇද්දාම ඩෝන් ගාලා පුපුරනවා කියලා ඒක අපිට කරන්න බෑනේ අයියේ කරන්න පුළුවන් නමුත් පිපිරිලා ඉවරනකොට අපි වෙන ලෝකෙක ඊට පස්සේ බට්ටෙක් පිපිරෙන ආකාරය කියලා අපිට අතක් උඩ තියාගෙන බට්ටෙක් පත්තු කරන්න බෑනේ අනිවාර්යෙන් ඇකිල්ලකට දෙයකට හානි වෙනවාමයි එතකොට ඒ වගේ අවදානම් සහගතව අපිට පුළුවන් ආරක්ෂිත විද්‍යාගාර තුල කරලා ඒ වීඩියෝ දර්ශනය අරගෙන පන්ති කාමරය තුල ඔබට පෙන්වන්න පුළුවන්. දැන් ඊගාව එක පරීක්ෂණ සහිත වීඩියෝ දර්ශන පෙන්වීම. පරීක්ෂණ සහිත වීඩියෝ දර්ශන පෙන්වීම. පරීක්ෂණ සහිත වීඩියෝ දර්ශන පෙන්වීම. ඊට පස්සේ අපිට පුළුවන් ඔය අධ්‍යාපනික ක්‍රීඩා තියෙනවා. දැන් ඔය ගේම්ස් වල එහෙම අධ්‍යාපනික ක්‍රීඩා තියෙනවා. මේ අධ්‍යාපනික ක්‍රීඩා භාවිතයෙන් දැන් ඔය ටයිපින් මාස්ටර් කියලා තියෙනවා. ටයිප් කීබෝඩ් එක හුරු කරගන්න වෙනම ගේම්ස් අන්න ඒ වගේ. අධ්‍යාපනික ක්‍රීඩා භාවිත කරලා අපිට පුළුවන් මොකද්ද? අපේ අධ්‍යාපන මට්ටම තව දුරටත් ඉහළට ගෙන යන්න. දැන් ඊගාව එක අධ්‍යාපනික ක්‍රීඩා භාවිතය අධ්‍යාපනික ක්‍රීඩා භාවිතය අධ්‍යාපනික ක්‍රීඩා භාවිතය ඊට පස්සේ පුතේ ඊගාවක ලියන්න අන්තර්ජාලයේ ඔස්සේ අන්තර්ජාලයේ ඔස්සේ අන්තර්ජාලයේ ඔස්සේ අන්තර්ජාලයේ ඔස්සේ ඕනෑම තැනකදී අන්තර්ජාලයේ ඔස්සේ ඕනෑම තැනකදී කොමාවක් දාලා ඕනෑම වේලාවකදී ඕනෑම තැනකදී ඕනෑම වේලාවකදී
ඕනෑම වේලාවකදී අධ්‍යාපනය ලැබිය හැකිවීම අධ්‍යාපනය ලැබිය හැකි. පුතේ මෙන්න මේ වෙබ් අඩවිය තුලින් අපිට පුළුවන් අපේ අධ්‍යාපන කටයුතු සිදු කරන්න. schoolnet.lk, nanasala.lk, ඊදක්සලාව විදුමක්පෙත. ඔයාලා නිකන් ගිහින් බලන්න මේවල ඔයාලගේ සිලබස් එක තියෙනවා, විෂය බාහිර කරුණු තියෙනවා, සියලුම ඒවා තියෙනවා. උදාහරණ කියලා මෙන්න මේ වෙබ්සයිට් අතර දාගන්න. ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයට මේක ආවේ නැතත්, ඒ කියන්නේ මේ උදාහරණ ඔයාලගේ වාර විභාගයට මේ ආව අනිවාර්යෙන් එනවා. enhanced encryption කියලා කියන්නේ පුතේ වැඩි දියුණු කරන ලද গুপ্ত කේතනය. enhanced encryption කියලා කියන්නේ වැඩි දියුණු කරන ලද গুপ্ত කේතනය. ඒ කියන්නේ දත්තයක් තවත් දෙගෙන ඔයාගෙන් වෙනත් කෙනෙක් ළඟට ඩේටා එකක් යනකොට ඒ ඩේටා එක යන්නේ මම මේක කලිනුත් ඔයාලට පැහැදිලි කරා. මේක ලියාගන්නක මම ඊට පස්සේ පැහැදිලි කරන්න. නැත්නම් ලියන ගමන් අහගන්නකෝ. දැන් ඔයා මෙහෙම ඉන්නවා එක්කෙනෙක්. මෙතන ඉන්නවා තව එක්කෙනෙක්. මෙන්න 1 සහ 2 කියලා දැන් දෙකක පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. ඔයා යවනවා කෙනෙක්ට පණිවිඩයක් හායි කියලා. හරිද? මේ හායි කියන පණිවිඩය ඔයා ෆෝන් එකෙන් හායි කියලා මෙහෙම යවුවට ඔයාගේ පණිවිඩේ එළියට යන්නේ මෙන්න මේ වගේ සංකේත. ඒ කියන්නේ හරියටම මෙච්චරයි කියලා කියන්න බෑ. සංකේතාකාරයෙන් යන්නේ. හරිද? මේ සංකේතාකාරයෙන් ගිහිල්ලා ඔයා දෙවණියගේ ඒ අදාළ පණිවිඩේ ලැබුණාට පස්සේ එයාගේ දුරකථනය හෝ එයාගේ පරිගණකය තුල තමයි මේ රහස් සංකේය අන්ලොක් වෙලා හායි කියන එක පෙන්නන්නේ. ඒ කියන්නේ අතරමැද තියෙන කිසිම කෙනෙක්ට මේ පණිවිඩයක්වත් මේ ඩේටා එකක් බලන්න බෑ. එතකොට ඒකට গুপ্ত කේතනය කියනවා. enhanced encryption කියලා කියන්නේ වැඩි දියුණු කරන ලද গুপ্ত කේතනය. එතකොට මේකෙම විවිධ සංස්කරණ වැඩි දියුණු කරන ලද ඒවා තියෙනවා. අර WhatsApp වල තියෙන end to end encryption කියලා අන්න ඒ වගේම සිස්ටම් එකක් තමයි. ඉක්මන් කරමු.
හොඳයි ඊගාකට එමු ඊට පස්සේ පුතේ අපිට පුළුවන් අන්තර්ජාලය මගින් අපේ විෂයන් වලට අදාළ තොරතුරු ගන්න ඒකත් වෙනම තරුවක් දාන්න ලියන්න අන්තර්ජාලය මගින් අන්තර්ජාලය මගින් ඕනෑම විෂයකට අදාළ අන්තර්ජාලය මගින් ඕනෑම විෂයකට අදාළ අන්තර්ජාලය මගින් ඕනෑම විෂයකට අදාළ සටහන් ලබාගත හැකි වීම ලබාගත හැකි වීම ඊට පස්සේ පුතේ ඉගෙනුම් කළමනාකරණ පද්ධති ගැන තියෙනවා වලට කතා කරන්න ඉගෙනුම් කළමනාකරණ පද්ධති ගැන මම වෙනම නෝට් එකක් ඔයාලට දෙන්න මොකද මේ වෙලාවේ ඒක පැහැදිලි කරන්න නැතුව මේ පාඩම අවසානයේ මම ඔයාලට ඒක පැහැදිලි කරනවා ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් කියලා අපි කියන්නේ ගොඩක් පුතේ දැන් සමහර ඔය ප්‍රසිද්ධ පාසල් වල මේ ඉගෙනුම් කළමනාකරණ පද්ධති භාවිතා වෙනවා විශ්වවිද්‍යාල වල භාවිතා වෙනවා සරලව ගත්තොත් මේ ඔන්ලයින් ඉස්කෝලයක් වගේ තමයි මේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් කියලා කියන්නේ අපි දැන් ඊගවට කතා කරනවා දැන් වර්තමානයේ අලුත්ම ට්‍රෙන්ඩ් එක දුරස්ථ අධ්‍යාපනයේ මාර්ගස්ථ දුරස්ථ අධ්‍යාපනයේ ඔන්ලයින් ඩිස්ටන්ස් ලර්නින් දාගන්න අනුමාත්‍රකාවක් ඒ කියන්නේ අධ්‍යාපන ශාස්ත්‍රය යටතින්ම ඔන්ලයින් ඩිස්ටන්ස් ලර්නින් මේ ගැන පුතේ අනිවාර්යෙන් විභාගෙට එන්න පුළුවන් online distance learning online distance learning දුරස්ථ අධ්‍යාපනයේ online distance learning දුරස්ථ අධ්‍යාපනයේ ලියන්න තරුවක් දාලා තොරතුරු හා sannivedana තාක්ෂණයේ තරුවක් දාලා ලියන්න තොරතුරු හා sannivedana තාක්ෂණයේ තොරතුරු හා sannivedana තාක්ෂණයේ දියුණුවත් සමග තොරතුරු හා sannivedana තාක්ෂණයේ දියුණුවත් සමග දියුණුවත් සමග ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක
Sri Lanka we ho minat rataka. Adhyapana ayatanayak ha sambandhaveemen. Adhyapana ayatanayak ha sambandhaveemen. Online aakaarayata. Online aakaarayata. Online aakaarayata. Adhyayana kateyutu sidu kirimayi. Online aakaarayata. Adhyayana kateyutu sidu kirimayi. Sidu kirimai. Ote meyage lakshana ganna puluwan monawada? Nammishili ramuwak thule pahasu sthanayaka sita adhyapane hadarimata athi hakiyawa. Eken den oyata den ape panthi unath hitanna. Oyata den me mohothe enna beri unath pote tawa dawas kipayak yanakota aluth link ekak dana eke ona welawaka balanna puluwa. Ita passe oyata digital library ekak hambena. Samahara online course wala ඊට පස්සේ පුතේ ඔයාලට online ප්‍රශ්න එවනවා ප්‍රශ්න වලට උත්තර ලියනවා එවුවා ඊට පස්සේ පුතේ අපි වගේ online ගුරුවරයෙක් හා සම්බන්ධ වෙන්න පුළුවන් සහ ඔයාලට අවශ්‍ය කරන ඕනෑම උපදේශන සේවාවක් මේ online ක්‍රමයේ ඔස්සේ ලබා ගන්න පුළුවන් යටින් දරුවක් දාන්න ලියන්න මෙහි ලක්ෂණ පහකින් දැක්වේ කියලා 1 2 3 4 5 මේ පහ දාගන්න මෙහි ලක්ෂණ පහකින් දැක්වේ මෙහි ලක්ෂණ පහකින් දැක්වේ කියලා මේක දාගන්න. පේන්න නැත්තම් පුතේ ඇඟිලි දෙක තියලා ටච් කරලා zoom කරන්න එතකොට ඔක ලං වෙනවා.
ඉක්මන් කරමු. ඉගාවට අපි කතා කරන පොතේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ කොහොමද තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදාගන්නේ කියලා. දාගන්න මාතෘකාව සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ තොරතුරු හා සංවේදන තාක්ෂණය සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ තොරතුරු හා සංවේදන තාක්ෂණය භාවිතා කරන ආකාරය සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ තොරතුරු හා සංවේදන තාක්ෂණය භාවිතා කරන ආකාරය. හරි, මේ සම්බන්ධයෙන් තව පැය එකහමාරක වීඩියෝවක් තියෙනවා පැහැදිලි කිරීමක්. ඒ වීඩියෝ මම ඔයාලට අද රාත්‍රියේ නිකුත් කරනවා. අද පන්තියට, ඒ කියන්නේ ලයිව් යන එකට අමතරව තව පැය එකහමාරක අර ගේසදී ඔයගේ පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ පැහැදිලි කිරීම ආපහු බලන්න. සහ සියලු දෙනාම හෙට පාන්දර, ඒ කියන්නේ අපේ කාලසටහන දන්නවනේ සියලු දෙනාම, සඳුදා පාන්දර 4:30ට එන්න පන්තියට රිවිෂන් පන්තිය පැවැත්වෙනවා. හොඳයි, එහෙනම් අපි අදට මේ වෙලාවේදී ඉවර කරනවා. එහෙනම් පුතේ සියලු දෙනාටම ආයුබෝවන් බුදු සරණයි පරිස්සමට ඉන්න. අනෙක් වීඩියෝ රෑට දානවා, ඒක බලන්න. සහ පාන්දර පන්තියට හෙට එන්න.